මේ නිච්චිත මහතුවෙනට බෞතරයක් දින කතාගැන මාතෘකාවක් තමයි පොදුරාජ්‍ය මණ්ඩල පදක්කමක් බල්ලට ගියආාකාරේ සම්බන්ධි. ඔබ දකින්නට ඇති අපේ රටේඉන්න අහිංසික කෙල්ලෙක් බොහොම අමාරුවෙන් දුක්මිඳලා කටුකාලා පොදුරාජ මණ්ඩල තරගේකට ගිහිලා පදක්කමත් දිනාගන්නම. හැබැයි ඒක අවසානයේදී. ඇය බල්ලෙක් ඉදිරියේ දනගහලා බල්ලට දවපු ආකාරයක් අපි දැක්කා. මිටවරණනි දෙමෝපියෝ දරුවෝ හදනකොට ඇගේ අමාරුවට දරුවහදලා එලියට දානුවට වඩා දරුවෙක් හැදුවෝත් ඒම ඒ දරුවට කොන්දත් තියෙන දරුව කිරීමේ පරම වගකීමක් තියනවා. ඒ දරවා ගෑනි දරුවෙදද පිරිම දරුවෙද්ද කියනෙකක් නෙමෙයි. ඒ දරුවක් ගෑනුනත් පිරිම වනත් කොන්ද කෙලින් තියාගැෙන සමාජයේ ජීවක්වීම හැකියාවක් ලබාදීම දෙම ෝපියන්ගේ වගකීම. ළමඇගේ ශාරීර්ක වගේ වර්ධනය වගේම තළමගේ මානසික වර්ධනය ගැනත් දෙම පියෝ වග කියයුතුවෙනවා. විශේෂම අපේරටේ දෙමවපියෝ ලස්ස නැගත් තියන දරුවවා හදන්නට හැදුවට හොඳ ඔළුවත් තියන දරුවවා හදනට උත්සාකරනවාද කියෙනෙක බරපතල ප්‍රශ්නයය පේදා අරදරවා බොහම අමාරුවෙන් තරගට ගිහිල්ලා බොහම අමාරුවෙන් දුස්කරතාමැද්ද පපුහුණු වෙලා අවසානයේදී තමන්ගේ පදක්කම දිනාගෙන කටුනායකට එයාපෝට්කට එනකොට මේරටේ දෙමෝපියෝගිල්ල බොහම ආදරයෙන් පිළිගත්. හැබේ අවසානිද ඇයට විශාල දරුත්වය කුද ලැබුණ. පස්ස සිද්ධෝන නාමල් රජපක්ෂගේ දෙපොලුල් ලවෙකන්නට ගිහිල්ලා ඒ පදක්කම බල්ලට යෑම. මිටනි නාමල් රාජපක්සුවගේ හාල්පෞවරුවෙක්දාවට ගිහිල්ලා දරුව දන නමනකොට ඔබ දකින්නට ඇති ඒ දරුවගේ පිියාත් ගිල් ඒ වගේම දනගානවා. මේක මේරට ඉතිෙන අවාසනාවන්ත තත්ත්වයක්. විශේෂයෙන්ම මහයිවුන්ට කඩේයනක පොඩිියුන් පුරුද්ධක්කරගෙන ඉන්නවා. විසසම මහයිඋුන්ගේ අතපල්ලෙන් බේරණ දේවල්, ලව කනේක උන් පුරුද්දක් විදියට කරගෙන යනවා. මේ වෙනකොට මේ දරුවක් ගේහිල්ලා අර නාමල් රාජපක්සගේ දෙපොතුළ ලෙවකන අවස්ථාව සමහරය සාධාර්ණී කරණය කරන්නට හදනවා. ඒතමයි නාමල් රාජ පක්ස ක්‍රීඩ ඇමිතුවරයා හිට වෙලාහිටපු කාලේ මුන්ට උපරිම සැප දුන්නලු. මෙිට්ටවරනි නාමල් රාජපක්ස කෙල්ලන්ට සැපදිෙන ආකාරය සම්බන්ධයෙන් මේ රටේ බෞුතරයක් දෙනා දන්නවා. අපි පැත්තකින්තියමු. හැබැයි මේ ක්‍රීඩ ක්‍රීඩිකාමට නාමා රාජ පක්ස තමන්ගේ ගෙදරින් ගෙනල්ල සැලකි වෙන්නේ. ඔහු විය ඩංකරේ ඔබත් මමත් බොහොම දුෂ්කරතා මැත්්දේ ආණ්ඩුවට ගෙවල තියෙන බදුසල්ලි එමන්නත්තං අපි බොන ප්‍රේන්ටියෙන් අපි කන පාංකාලෙන් මේ රට ආකාලකන්නේ ආණ්ඩුව රජුසා වක්්‍රදියට අපෙන් හූරංකාපෙන් සොච්ච මත්තමයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාමට විය දංකරේ. එමනම් මේ ක්‍රීඩික ක්‍රීඩිකාවෝ සත්‍ය වසේම දෙ දනගැසි යුත්තය මේ සමාජෙස්සරා එම නැත්තන් ඔවුන් උස්තූතිපන්ත වවිියුත්තය මේ ශ්‍රීලාංකික සමාජයට මිසාක් කොහො බත්තින්න හාල් පාරුවන්ට නෙමින්. විශේෂයෙන්ම දර්ුව ගතු පදක්කම පාවිච්චි කරලා නාමල්ලවගේ ගෙම්බෝ මේ වෙනකොට පොරවල් වෙමින් ඉන්නවා. මේ පොරවල් වෙන් අවස්ථාව හදලදේපු කාලකන්නේ දෙමව උපයොත්ඒකට වගක යුතු වෙනවා. හැබැයි? මේක අද සිද්ධ වෙච්ච දෙයක් නෙමේ. මීට පෙරෝ ඔබට මතකගනම් සුසන්තිකත් මේ වගේමගේ මක් ගැව්වා. කාලයකටුවරදි සුසංසිකත් මේ වගේම ජාති්‍යන්තරය තරඟයකින් දිනලා පදක්කම කරගෙන කටුුණයකට එනකොට එතනට දුවගැ ගිය සෙල් ලන්සේන. ඒ ඇන්නේ S.ස්SP සුසන්තිකත්තක පිස්සු කෙලපි හින්ද තමයි. අවසානදස්Bට සෙල්ලන්සේනෙක් කියන්න අමවැටතුනි. එදා සුසන්තිකා කටුනායකට එනකොට ඔබට මතක ඇති ස්B. කොහොමද යයාපෝට්ි ඉඳලා දුවගෙන ගිල්ලා සුසන්තිකාගේ බෑක්කිි කාරගෙනාව කියට කාරණය. කොටිම සුසන්තිකාගේ කකුල් දෙක තමන්ග වගේ තමයි එදා ස්Bී හැසුරුණි. අවසානයේදී සුසන්තිකා Sස්B නගගපු මුරුන්ගහේ නගල පිස්්ෂු කලපු ඩිය සමහට ඔබ දන්නම ඇති. එදා ස්ප්‍රීඩා අමාත්‍යන්ශයට ගිහම, ස්SP නැතිවිලාට ක්‍රීඩ අමාත්‍යන්සේ ඇමැතිවරගේ පුටු ේදගැෙන තමයි සුසන්තිකා පිස්සු කෙලියේ අවසානිදිී සුසන්තිකාට අහවල් වැඩේ කරන්න ස්B කතා කරයි කියලා සුසන්තිකා ඇවිල්ල ලංකාබේ චැනල් ල අඩන්න පටංගත. කොටිම පාර්ලිමේන්ටේදත් ඇඳන. අවසානිෙදී සුසන්තිිකාගේ කකුල් දෙක සම්බන්ධෙන් ස්B දිසානයක වගේම මංගල් සමරවීර පාර්ලිමේන්තයේ කතා කරා. එන්දා තමන්ගේ දරුවෝ, රුපියල් පහට දහයට විකිණෙන්න්න දෙනවද නැද් කියනක මේරටේ දෙමෝපියෝ කල්පනා කළ යුතු කාරණය. අවසානයේදී සුසන්තිකා දේශපාලවේදිකාවෙන් තමයි නැවතුනේ. හැබයි සුසන්තිකාගේ ඇඟ හැදුරට මොලේ හැදුු නෑ කෙලේ ප්‍රසිද්්‍යෝප්පු කර. බට මතක ඇති එදා සුසම්තිකා එක්තරා දේශපාලන රැකිල් සැලියකඩි කිවේ ආච්චිට හාල් කරන්න ප හාමුදුරුවණී කිය. මෙ ඒවියට තමයි සුසන්තිකාල හාමුදුරුන්ට කතා කරේ. සුසන්තිකාලට මේ හයිිය දුන්නේ අපේ රටේ ඉන්න මීහරක් සමාජයේ. විශේෂයම අපේ රටේ ඉන්න ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට අනවශ්‍ය තරම් වටිනකම් දීමක් බරපතල ප්‍රශ්නයක්. හැබැයි ඔවුන්ට හිමේතු තැන නොදීමත් ප්‍රශ්නයක්. විශේෂම අපේ රටේ කොන්දතියාගන ඉන්න ක්‍රීඩික ක්‍රීඩිකාව ඉන්නවා. හැබේ ඒ මනිසුන්ට බල්ලක්වත් සලකන්නේ නෑ සමාජයේ ගනන් ගන්නෙත් නෑ. හැබේ දේශපාලන්ජගේ ඇටතලන දේශපාලංජිගේ පස්ස යන එවුන්ට විශාල ගරුත්තයක් තියෙනවා. මිටටොරණී නාමල් රාජපක්ස මේ වෙලාවේ මේ කෙල්ලගේ කරේන කල රේස්සකක් දුවන්න හදමෙන් ඉන්නවා. මෙචර කාලයක් හැන්ගිහිට හැන්ගේීහිටපු නාමල් රාජපක්සලා හෙලවැල්ලෙන් පාරයන නාමල් රාජපක්සලා ඉස්සරා මේ අයින්සක කෙල්ල දනිින් වැටලා දෙප තුළ ලෙවකෑවා. මෙ ජපෙල්තුරට ලෙවකාපු ඡයරූප මේ වෙනකොට අන්තර්ජාලයේ දාලා නාමල් රාජපක්සෂ පොරක්වෙන්නට හදනවා. එදාර ස්SP දිසානායක සුස්වාන්තිකාගේ කහුල් ගේ කකුල් දෙක බගේ හැසිරීම හ සමානයි මේ සිද්ධිය නිතවරණී මේකෙට අපි කරුණු දෙකත් තේරුන් ගත් යුතුවෙනවා. එකක් තමයි දා පිලිපීනේ සිද්ධ වෙච්චිද මේ වෙනකොට ලංකාවෙමින් තියෙනවා. ඔබට මතක ඇති මීට අවුරුදු තියකට විතර පෙර මාකෝස් පිලිපියණි ජනතාව ගහල එලෙව්වේ. කොටින්ම මාකෝස් ගෙගෑනනිට සරපපු ගුටන් විතර දොළොස්දාහත් තිබුණයි කියලම් ජාත්‍යන්ත්‍ර මාධ්‍යවලය ගිය න්ට කොච්චර සපසම්පත් තිබද හොරකංකරවා තිබ්බද කියල එෙලියවන. හැබ එහම එලිවිචේ මාකෝස්ගේ පවුලේ උම්ම අද වෙනකොට ඇ පිළිපිනේ බලි අරගක්තා. එමනතම් පිළිපිනේ ජනාධිපතිවරයා බවට පත්තුලායිඉන්නවා. ඒක මතමයි මේ වෙබන් ඉන්න. මේ වෙනකොට එලියට බන්න හිටපු බැරුව හිටපු නාමල් රාජ පක්ස්ලා රණල් වික්‍රමසිංහගේ පර වැඩ නිසා මේ වෙනකට නැවතවතාවක් එලිට බෑලාඉන්න. උන් සුපුරුදු රේශපාලනය ටිකටික ආරම්භ කරලා තියෙනවා. ඒ තමයි දෙදස් දාහතරදි සිද්ධ වනෙන්. ඔබට මතකදි මහින්ද රාජපක්ෂ පැරදිල නන්න අත්තාාර වෙලා ඉදදිද්දිී මහින්ද සුළක කියලා ඔය කාලකන්නේ වැඩක් නුගේ ගොඩින් පටන්ගවපතා. ඒක තමයි මේ කෙල්ල මේ වෙනකොට නාමල් රාජ පක්ෂට හදල දුන්නු වේජිකාව. නැමතවතාවක් නාමල් රාජ පක්ෂට පොරක් විදියට එලියට බයින්නට අවස්ථාව දීලාතියවා. පි මතාවට නාමල් රජපක්ෂට මේ විදියට ගිල්ලත් දෙපතුළ නවපු මේ අයිංසක කෙල්ල තේරුම් ගටයුතු කාරණය තමයි, නාමල් රාජපක්ෂ තමංගාවට එන බැලලියෙක්වත් අතාරින්නේෙ නැහැයි කියෙන කාරණෙ. ඒ නිසා කෙල්ලට දෙහිියන්ගේ පිටයි කියල තමයි පළමිනිවතාවට කියන්නට තියෙන්. හැබැයි තවත් කනගාටුවයෙන් කියුතු කාරණයක් තියෙනවා. උපට ඇත් මත ගැති මේනට අම්මන්ඩි කෙනෙ කිටියස් රවිතයට සිංහලසිංදු කියන. අනුන්ගේ සිින්දුවක් කියලා, න්දියාවෙන් හත් රේටින් හදලදීපුූ කාලකන්නේ වැඩක් හින්දා පොරක් වෙච්ච අම්මන්ඩි කෙනෙක් හිටිය මේකට ලංකාවත් තරජය පෙන්නෙන එක්තර කාලකන්නේ චනල් එකක් උඩ ගෙඩි දුන්න. මුං ඔක්කොම එකු තුලා මේ බඩුව පොරක් කර. අවසානි ඔබට මතකති බත්තරමුල්ලෙන් පර්චස්ථායකුත් දුන්නා බිලියෙන් ගානක් වටිනයිඩම. මේ අම්මන්ඩි මේමෙනකොට. ුගේ කාල ප්‍රසිද්ධියකිව්වා ම ගල් පෙස්සෙන්නේ නෑ හැබැයි මම ලංකාවට ආධර්කරන්න ලොකු ෆන්්ඩක් හදන මයි කියලා. මේෆන්ඩක මේවනකොට ඇත්තේ උගේ ආච්චිගේ රෙද්දා අස්සි. හැබැයි මේ ගෑනි මේ තත්වයට ආවේ උගේ තාතක තිබුණ හමුදාවේ බලයෙන් කියන සමහරුද්දන්නවා. විශේෂයෙන්ම මේ අම්මන්්ඩිට ගෝටාබේල ඇතුළු ලංකාව හමුදාවටපු බෞතරයක් දෙන අහුදව් කර. එ වගේම පිටඇටවල් වල ඉන්න සාලංකාවේ ඉන්න මොලයක් නැති සමර හරක් නොදැන කඩේගිය. ැයි දැගු නිශ්බ්ද ඉන්න ගවන් මේ අහිංසක කෙල්ලට විතර කැඟිල්ල දික් කරන්නටේනවා. මිට්ටෝරනි වරද මොකාකරත් වැරදි. එදායි රීතට සදු කියපු අම්මන්්ඩිට වචනයක් නොකපු එවුන්ට කවදාකොත් මේ අහිංසක කෙල්ලට දොස් කියන්න අයිතියක් නෑ. මොකද මේ අහිංසක දරුව ඇවිල්ලා තියෙන්නේ බලයක් නැති පවුලකින්. හැබ රවිතට සංදුකපු අම්මන්්ඩි ආවේ මේරටේම් අපේ ලේ උරාබීපු අපේ සම්පත්වලින් මේ වෙනකොට දැවන්ත ජීවිතයක් හදන් ඉන්න හමුදාබෙහිටපු ගෝටාබෙගේ ඇටමිරිකපුන් නිලධාරිීගේ පවුල්ලකින්. ඒහින් අපේ ඔුන් කොන්ද නවල දෙකට නැමිල එක් උපාඩි වැඩේ අනුමත කරා. නිිත්‍රෝණී කොක්ක කෝක කරත් වැරද්ද වැරද්ද කියලා අපට කියන්න කොන්දත්ති බියයුතු වෙනවා. කෝමතත් මේ ලෝකට දරුවෙක් බිහිකරාට පස්සේ දෙමවුපියන්ගේ පරම වගකීම තමයි ඒ දරුවට කොන්දක් හදලා දෙනේ එක. ඒමට නැතම්, මන්ගේ දරුවට කොන්දෙලින්තියාගෙන කාගවත් ඉස්සර දනින් නොවටන තනක් හදලා දීම. එනිසා මිටතෝරණ මේ කාල කණ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්.ඒ ගැන දැක්මක් තිබෙන සමාජදේශපාලන ක්ඩෑමක් සමඟ අපි පෙන්මවුණුටේ මිටවනි අර්දිිතුර යගහන නොතිතුව ඔපට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.